නමෝතස් භගවතු වරහතුෝ සම්මාසම්බුත් ද විඤ්ඥාන නිරෝධානිභානන්ති. හොඳ එහෙමනං අද දවසේ ති මේ සූදානං වන්නේ. අපි මේ න්‍යායාත්මක වසියෙන් අධ්‍යනය කරලා තියෙන මේ දහම් පරියාය ප්‍රායෝගිකව අපි අත්දකින්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යනය කරලා ඒ ප්‍රායෝකත්දැකී ලබා ගණ්ඩ ඉතින් අද දවස්සේ අපේ දහම් දේශනාව සඳහා දායකත්ව අරගෙන කටයුතු කරන්නේ ලක්ෂාන් අභේරත්න දරුවා ඉතින් අපේ දහම් දේශනාවල විශාල දායකත්තයක් අරගන මේ දරුව කටයුතු කරනවා එතින්ගේ දරුවා මේ අලුත් අවුරුද්ද ලබන මොහොතේ අපේ සාමාජිකාවන්ට ආශිර්වාද පැතිීමේ මූලික පරමාර්ථ කරගන තමයි මේ දහම් දේශනාවට අත දායකත් අරගෙන කටයුතු කරන්නේ ඉතිං අපේ කණ්ඩාය මේ සාමාජිකාවක් වන කුමුදු මහත්මයගේ දරවා ඉතිං ඒ නිසා කුමුදු මහත්මියටත් ක්ෂා බේරත්නයේ දරුවාටත් ලෞකික වස්සයෙන් බලාපොරොත්තුවන සියලූම කටයුතු සාර්ථක වේවා ලෝකෝත්තර නිරවානස්ුවෙන් සුවපත්වීමට මේ කරන්නාව පුුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්ත ශක්තිීන් හේතුවාසනා වීවා කියල් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ දරුවා බලාපොරොත්තුන ලෞක ජීවිතයේ සාර්ථකත්වයන්නොලට කුම නොහෝ බාධකකම් කටලු තියෙනවානං ඒවා ඉවත් ඒවා පෙන නොපෙනන්න ක්ගේ බලපෑමක් තියෙනවා නම් ඒ වයිවත්්‍ය එත්තා පෙනනොපෙන්න ශක්තිීන්ගේ ආශ්ිුරවාදය ලැබිලා ලෞකික වශයෙන් බලාපොරොත්තුව වෙන කටයහිුතු සාර්ථක වේවා ලෝකෝත්තර නිර්වාණ සුවෙන් සුවපත්වීමට මෙම පුන්න ශක්ති කුසල ශක්ති චිත්ත ශක්ෂීන් හේතුවාසනා වීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉතින් ඒ වගේ මම දැක්කා ගප් එකට දාලා තියෙනවා පේ කේඩෙන් ප්‍රනාාන්දු මහත් මෙයාගේ බිරිද රෝගාතුරුව ඉන්නවා එකර අයිතින් අපි සියලුම දෙනා එකටම ප්‍රාර්ථනා කරමු ඒ මහත්මියයටත් තිබෙන්ෙන වූ කායික මානසික අපහසුතාවයන් හැකි ඉක්මනෙන් ඉවත්වෙලා කායික මානසික සුවතාවේ ලැබිලා ඒ රෝගාකාරී තත්ත්යන් වොලින් ඉතා ඉක්මනින් අතමිදීමට අපි මේ මොහොතේ නිපුත් කරන පුුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්තශක්තියන් හේතුවාසනා වීවා කිය අපි ප්‍රාර්ථනා කරමු. හොඳ එයහෙමනං අපි මාතෘකා පාටට ගත්ත මේ විඤ්ඥාන නිරෝධ නිබ්භානන්ති. එතකොට මේ විඤ්ඥාන නිරෝධය, විඤ්ඥාන නිරෝධය කියපු හාම, තියන ගැටලුව තමයි මේ විඤ්ඥාන නිරෝධ කරන එක ස්තිරවසයෙන්ම අපට කරඩ පුළුහන් කියන කාරණාව එතකොට දැන් රහතන් වහන්සේලා බුදුවරු විඤ්ඥාන නිරෝධ කරපුහාම ඒගොල්ලෝ ඒ පරනිර්වාණයට පත්වනකම්ම මේ විඤ්ඥාන නිරෝධය ඉන්නවා කියන අදහසක් තමයි තියෙන් මේ තමයි ත්‍රපිටකය පුරාම සූත්‍රවල තියෙන්නෙත් අදාපට බණභාවනාවල දියහන්නේෙත් එවැනි කතිකාවතක් තමයි. ඉතින් ඒ නිසා මේ විඤ්ඥාන නිරෝධ කරන වැඩි. අපි අධ්‍යනය කරන්ට පෙර විඤ්ඥානය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකයි අපි දැනග්ඩුව. එතකොට බුද්ධ දේශනාවේ, ත්‍රිපිටකේ තියෙන සූත්‍රවලත් හැම තැනම අපට පෙනෙනවා මේ විඤ්ඥානය සත්‍රියවන ක්‍රම. එතකොට මේ විඤ්ඥානයටම තමයි බදුහාමුදුරුවෝ ලෝකය කියන වචනයත් භාවිතා කරලා තිය. එතකොට ලෝක සමුදය සුත්තන් කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ලෝක සමුදය සුත්තන් කියන සූත්‍රේදි කියන්නේ, චක්කුංච පටිච්ච රූපේච උපාජති චක්කු විඤ්ඥාණන් තින්නන් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා තන්හා තන්හාපච්චයා උපාධානං උපාධාන පච්චයා බව බවපච්චයා ජාති අයංකෝභික්කවේ ලෝකස්ස සමුදයෝ. ඉතිං ඔය විදිහටම චක්කුංච පටිච්ච රූපේච වගේම කනට ශබ්ද නාසේට ගන්ධ දිවට රස හමට ස්්පර්ස මුොලේට මතක කියන ඔය හයාකාරයටම ලෝකය සමුදය වෙන්නේ මේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණු. ඇති වනහම කියන කාරණාව තමයි පැහැදිලි කරලා තිය. එතකොට ඉන්ද්‍රියන්හයට අරමුණු ගෝචර වනහම සිද්ධ වන දේ තමයි විඤ්ඥානය සකස්සනේ ොට ඤ්ඥානයක් සකස්සෙන්ඩ මූලිකම සාධකයේ තමයි ඉන්ද්‍රියන්ට අරමුණු ගෝචරවීම එතකොට අපට තියෙන්න ඉන්ද්‍රියන් හයයි ඉතින් මේ ඉන්ද්‍රියන් හයට අරමුණු ගෝචර වුණ හම විඤ්ඥාන හැදෙනවා එතකොට මේ විඤ්ඥාන නිරෝධ කියන්නේ මොකක්ද විඤ්ඥාන නිරෝධ කරනකොට වෙන්නේ මේ ඉන්ද්‍රියන්ට අරමුණු ගෝචර නොකරගෙන සිටීම ඉ ඉන්ද්‍රියන්ට අරමුණ ගෝචර නොකරගෙන සිටීම තුළින් තමයි අපට විඤ්ඥාන නිරෝධ කරන්න පුළහන්වෙන්නේ. එති එතකොට අපි බුදුවරු රහතන් වහන්සේලා ගැන අපි ඒතරම් කතා නොකරයමු මොකද පොතේ තියෙන රහතන් වහන්සේලා පොතේ තියෙන බුදුවරු ප්‍රායෝගිකව නිවන අධදැකපු කෙනෙකුට ඒවා ගලප්පගන්ඩ අමාරුයි. එනිසා අපි බුදුවර සහ රහතන් වහන්සේලාගේ විඤ්ඥාන නිරෝධය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි කතා නොකර කතා කරන්න ගියොත් එහෙම ත්‍රිපිටකයේ තියන සූත්‍ර සහ අවබෝධ ඥානයක්ත් එක්ක යමෙක් කරන දේශනාවත් එක් ගැටුමක් ඇතියෙන ති ඒනිසා අපරයම් පොතේ රහතන් වහන්සේලා හොයන්න අමාරුයි පොතේ බුදුවරු හොයන්ඩ අමාරුයි ප්‍රායෝගිකව ඒවා කවුරුහෝ කවදාහෝ කොතනකදී හෝ ලියලා සකස් කරලා තමයි තියෙන්. ඉතින් ඒවත් එක් අපි ගැටෙන්ඩෝන්නේ නෑ අපි කරන්්ඩෝන මේ විඤ්ඥාන නිරෝධ කරන්න්න අපි කුමක් යුද්ධ විඤ්ා රෝධ කරපු හම කුමක්ද වෙන්නේ. කියන කාරණාව තමයි අපි අධ්‍යියනය කරන්ඩෝන ඉතින් මේ අපි දැන් අවුරුද්ධ පුරාවටම මෙවැනි අධ්‍යනයන් කරලා ඉතින් මේ අලුත් අවුරුද්දක් ලබන්ට සූදානම් වෙන මේ මොහොතේ. ඉතින් අපි මේ ලබන වර්ශයේදී අපේ නිරෝධ වර්ෂයේ බවට පත්කරගන මේ නිරෝධේමාපී දවසේ වැඩි කාලයක් කොහොමද ඉන්නේ කියන කාරණාව තමයි අපි අධ්‍යනය කළ යුක්ත. එතකොට අපට පතපොත්තේ සහ අන්තරජාලය තුළ ඇහෙන බණවට හුඟක් වෙලාවට අපට ඇහෙන්නේ මේ සමත සහ විදර්ශනා කියලා භාවනා වර්ග දෙකක් තියෙන මේ සමත භාවනාවට තමයි ඉඳගෙන ඉරියව්වක් පවත්වලා භාවනා කරන්න රඕන. විදර්ශනා භාවනාව කරන්න එහෙම ඕනෙ නෑ විදර්ශනා භාවනාව අපි මේ සම්මුතියේ ජීවත්තමින් වැඩකටයුතු කරමින් අපට විදර්ශනාව කරන්න පුළහන් වගේ අදහසක් අන්ත්‍රජාලයේ තුළ තියෙන ඇතැම් දහම් දේශනාවලද අපට ඇහෙනෝ. එතකොට එක්කට හේතුව තමයි මේ සමත විදර්ශනා භාවනාව කියන කාරණාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් බහුතර ඒකට නෑ හුඟක් අය පොතේ තියන දේවල් තමයි විස්තර කරන්න. එතකොට නිවන පොතේ නෑ ඉතින් ඒ නිසා බුදුහාමුදුරුව මේක ලියන්ට එපා කියලා තමයි අවවාද කරලා තියෙන් ඉතින් චුල්ලවග පාලියයේ දෙවැනි පොතේ ඉතාමත්ම පැහැදිලිව සටහන් කරලා තියෙනවා මේක ලියන්ට එපා යැමළුද තෙකොළු දෙ කියලා දෙන්නේෙක් ැවිල්ල මේක ලියන් අහනකොට මෝග පුරුෂයා කියල බුදු හාමුදුරේගොල්ලන්ට ආමන්ත්‍රණය කරලා තියන්නේ මේ ලියන්ට එපා ලීවොත් මේක වරදිනවා කියලා. ඉතා පැහැදිලියම දක්වා තිබිය දී ඉති මේක ලියලා තියෙන ඉතින් එනිසා දාාකිම පොතේ රහතන් වහන්සේලා පොතේ බුදුුවරුත් එක් තමයි නිවන් දකිින්ට යන්න. එතකොට මේ නිවන කියන එක අපි ගත්තහම මේ නිවන දකින්නේ සිතක්. නිවන්දකින්න විඤ්ඥානයක් එතකොට මේ නිවන්දකින්නේ බෞතික කයක් නෙමේ එතකොට මේ බෞතිකයක් නිවන් දකින ස්වභාවයක් තමයි අදාපට පැහැදිලුව පීන්නේ. නිවන්දකින්නේ සිතක් නිවන්දකින්න විඤ්ඥානයක් එ නම් මේ විඤ්ඥානයක් ඇතිකරගන්නේ නැති මොහොතක විඤ්ඥානයක් ඇතිකරගන්නේ නැති මොහොතක බෞතිකකයක සිදුවන මරණයට තමයි අපි මේ නිවන කියලා කියන්න. ඉතින් අපි අවබෝධ කරගණ්ඩෝන දැනගණ්ඩෝන කාරණාව තමයි බෞ්තික කයක් නිවන්දකින්නේ නෑ නිවන්දකින්නේ සිත. නිවන්දකින්නන්නේ විඤ්ඥානයක්, නිවන්දකින්නේ පංචුපාදානස්කන්ධයක්. එතකට මේ විඤ්ඥානය කීවත්, පංචුපාදානස්කන්ධය කිවත් සිතුවිල්ලකීවත්, ලෝකයකීවත් මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ මේ ශක්තියක් ගැන. දර මේ විඤ්ඥාන ශක්තිය හැබැයි මේ විඤ්ඥාන ශක්තිය ඇතිවෙන්නේ මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු නිසාම තමයි. ඉන්ද්‍රියන්හයට අරමුණු ගෝචරය වෙන්නේ නැත්තම් විඤ්ඥානයක් හැදෙන්නේ. ඉතින් ඒනිසා තමයි බුදුහා මුදුරුව ප්‍රායෝගෙකෝ ඉතින් බුදුහා මුදුරුවොත් මේක විමුක්තිය හොයාගෙන යනකොට මුල්කාලයේදී ඉති ආචාරවරුන් ලෙස හම්බෙලා තියෙන්නඔය ආලාරකාලාම උද්ධකාරාමල වගේ අයිති ඒකොල්ලෝ ඔය ්‍යයාාන ලබල ඉහළම තලවලට ගිහිල්ල තියනති අරියපේෂණ ෂූත්‍රයක තා පැහැදිලුවම සඳහන් කරලාත් තියෙනවා නේවසංඥා නාසඥා දක්වා බුදුහාමුදුරුව ඔවුන්ගෙන් ප්‍රගුණ කළයි කියල්. එතකොට නේවසඥා නාසඥා නං භාවනාවක් කරනකොට ලබන්ඩ පුළහන් උපරිම ස්වභාවය බදුහාමුදුරඒක ප්‍රතික්ෂේප කරලා ඒක නිවන නෙමෙයි කියලා. මයි ඔුන් අතහැර ලගේ. එතකොට දැන් අප ආනාපානා සතියන්නේ වන්දකට යනවයි කියනකට බුදු හාමුදුර වත්් මුගුල වෙලාේ වුරදුහතැද කොහෙදත් ය උඩ පලක් බැඳගෙන ඒ ආනාපානා සතියෙන් ඒ දක්ෂකම් පෙන්නවායි කියලා තියෙනවා. එතකොට එහමන බදුහාමුර ුද්ධත්වට පත්වනාට පස්සේ පුබ්බේ අනු සුතේසු දම්මේසු චක්කුං උුද පාදී කියනකොට. ආලාරකාලාමලා ලගෙන් ගත් ධ්‍යනභාවනාවක්වත්, අර උපත්යෙන්ම හැකියාවකට ගත් ආනාපානා සතිවත් නෝන බව පැහැදිලි. ඉති මෙවා ගවේෂය කරනකොට පැහැදිලි වෙනවා නිසා කොය සම්මුතිය කට පාඩමෙන් කියනකොට මේගේ පැහැදිලි බවක් අපට පෙනෙන්නේ නෑ. ඉතින් මේ නිසා මොකද්ද බුදුහා මුදරෝමේ විඤ්ඥාන නිරෝධය සඳහා අපට දීලා තියෙන උපදේශ. ඒ උපදෙස තමයි උපදෙසේ පලවෙනි අන්ගේ තමයි මේ අර්්‍ය රක්කමූල සුංඥාගාර කියන ගෙතින් අපි හැමදාම මේකම තමයි කතා කරන්න. ැ මේ අරං් රුක්කමල සුං්‍යාර ගතවඩ ඕනෙකීවෙමොකොටද කියන කාරණාව පැහැදිල්ලි නෑ අද සම්මුධ සමාජයේ පවතින පොතපතයේ සහ දහම් දේශනාවල්. එදකොට අර්‍යරුක්ක මුල සුන්ඥාගාර කියලකන්ම හුද කලා පරිසරයකට යායුත්තේ මේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණුවලින් මිදේට. ඉතිං ඉන්ද්‍රියන් ගෝචර අරමුණුවලින් ප්‍රධානම අපට ඉන්ද්‍රියන් නොලින් මේ කන කියන ඉන්ද්‍රිය තමයි හැම්වලේම විවෘතවෙලා තියෙන්නේ. එදකට ඒකට ාහිරය තියෙන ශබ්දය හැෙන හැම මොතකම අපට විஞ්ඥානය හැදින දකට විඤ්ා නිරෝධ කරන්නට බෑ ශබ්දය පවතින ස්ථානවල ති ඒකතමයි බුදුහාමුදුරුවෝ මේ හුද කලාාව අර්‍ය සේනාසන රුක්කමූල ඒවා දැක්වුේ ඒ පරිසරයන් තුළ ඒ ශබ්දය අඩු නිසා ඉතින් අපි ලංකාව අධ්‍යනය කොරොත් එහෙම ඒ කාලේ රහතන් වහන්සේලා හිටපු තැක් බිල්බඳව අපි බලනකොට ය රිටි කල ගත්වොත් හෙම සාමාන්‍යය මිනිස්සු වසන භූමියෙන් කිලෝමට දෙකතුනක් උඩින් තමයි අදටත්තියෙන් රජ කලගියත් එහෙමයි එත සිතුල් පව් වගේ තැගත් හම සම්පූර්මක්‍ර දහස් ගානක මධ්‍යිය තමයි මේ භික්ෂන් වහන්සල භාවනා කරලා තියෙන් ඉතින් බුදුන් වහන්සේ අරණ්‍ය රුක්කමල සුංඥාරකුව මිසාක් අද මේ භික්ෂු සමාජය ජීවත්තන ඔය ජනාකීරණ පරිසරවල් පිළිබඳව එහෙම කතාවක් නෑ පන්සල් ගතවවා කිය කොහුවන්නේ. එතකොට මේ අර රුක්කමුලු සුං්‍යාගාරබවට පත්තෙන්ට ඕනෙම මේ හුද කලා පරිසරය. ඒකෙන් අදහස් කරන්නේ කැලෑවටම අන්රෝනය කියලතින් පාන්සලක වනත් තමන්ගේ ගෙදර වුනත් තමන්ට නිදහස් නං. එතන පරිසරය නිස්කලංකනම්. පරිසරය නිහඩනං එතන මේ නිරෝධයටයාමට බාධාවක් නෑ. ඉතින් අද වෙලාතියෙන්න මේ බණ කියන අය භාවනා කරන්න නෑ නිරෝධය අදදැකල නෑ ඉතින් අර පොතේතියන කරුණු වගයක් කියවනවා නිවනයි කියල හිතාගෙන. එතකොටේ පොතේතියෙන කරුණු කවුරු ලීවද කොහේ ලීවද අදදැකීමෙන් ීද ප්‍රායෝක භාවිතය තුළින් ලීවද කියනක නෑ. ඉති මේ නිසා ප්‍රායෝගිකව නිවන අධදැකපු කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන දේතමයි, මේ බාහිර පරිසරය ජනාකීරණ නං, බාහිර පරිසරය ශබ්ද හදික නං එතන නිරෝදේටයන් අමාරුල් මොකද සෝත ඤ්ඥානය කියන එක නිතරම සකස්වන නිසා. ඉතින් අරං්්‍යරුක්කමූල සුං්්‍යාගාර ගතකිරීමේ. මූලිකම සාධකය තමයි මේ සෝතවිඤ්ඥාන අපට ඇතිවෙන එක නවත් අන්න ඕනේ. එතකොට අරญ්ඥවල රුක්කමූලවල වනාන්තරයේ තමං හදාගත්ත ශබ්දය අඩු පරිසරයක, අපට සෝතවිඤ්ඥාන ඇතිවෙන ප්‍රමාණය අඩුයි. එන සෝතවිඤ්ඥාන ඇතිවෙන ප්‍රමාණය අඩු තැනක අපට විඤ්ඥාන නිරෝධයට ගමන් කරන්න පහසුයි. ඉති මේනිසා අදෝය අන්තරජාලය තුළ තියන සමතේයට විතරයි. කැලෑවට යන්ඩෝනේ විදර්ශනාව කරන්න එහෙම කළෑවට යන්ඩෝනෑ විදර්ශනාව කරන්නේ සම්මුතිය වැඩ කරන ගමම්මයි එදි ඒ කරන ගමම්ම තමයි ඒ කරන වැඩේ සතියෙන් කිරීම තමයි විදර්ශනාව යනාදී වසයෙන් අපට ඇහෙනවා. එති මේ නිසා තම අපට ඇතැම් භාවනා ක්‍රම ඔයය කරනදේ ඒ කියමින් කරනවා දැන් අතුගානෝ නං අතුගානු අතුගානු අතුගානවා කිය කිය කරම එක විදර්ශනාවක් ලෙස තමයි හුඟක් අය විස්තර කරන්න පොල්ගානව නම් පොල්ගාන පොල්ගාන පොල්ගානවා කියා මෙහෙම විදර්ශනාවක් අද අපට ඇහෙනවා. එතකොට දි එහෙම විදර්ශනාවවත් සමතයවත් වෙන වැඩක් කරකර කරන්න බෑ මොකද විඤ්ඥාණ නිරෝධ වැඩේ නම් විඤ්ානය හැදෙන්නේ කොහොමද කියනඒ එක අපි අධ්‍යනය කරනකොට අපට ඉතාමත්ම පැහැදිලි ඉන්ද්‍රියන් ගෝචර අරමුණු නිසාතමයි විඤ්ඥාන හැදන්නේ දර් මේ විඤ්‍යා හැදුන්හම අපටමොකක්ද යන ගැටලුව පිළිබඳවාද්‍යනය කරපු හමට පේනවා. විඤ්ඥානයක් හැදෙන සෑම මොහොතකම අපට උපත්තියක් කටගන්නක උපත්තිය කියලා කියන්න න මෞකුසි එලියටන උපත්තියක් නෙමෙයි බුදු දහම උපත්තිය කියන්න. ඒ මවකුසින් උපත්තියක් ලබනයකට කියන්නේ පුනරුපත්තිය කියලා. එතකට බුදු හාමුදුරුවෝ පුනරුපත්තිය නැහැ කියලා කොහොක් කියලා නෑ. රුපත්තිය ගන කතා කරන්න ලපා කියලා කියන්නන්නේ මොකද පුනර් භවය තමයි මේ අපට ඉන්්‍රියන් ගෝචර අරමුණොත් එෙක්ක නිතරම මේ විඤ්ඥානය සකස්වීමේ වැඩ පිළිවල තමයි පුනර් භව කියන් එතකට පුනර් බව නමත්තගත් හම පුනරුපත්තිය ඉබේ නමවතින්න ඉතින් එනිසා බුදු හාමුදුරුව මේ පුනරුපත්තිය ගැන කතාකර නෑ බුදු දහමේ පුනරුප්පත්තියක් නෑ කියන හෙමත් අද අදහසක් තියෙන නරුපත්යක් නහැකිලනෙ මේ බුදුහාන්දුරක පුුණරපත්වය ගැන කතා නොකළ යුතුයි. පුනර් භවය ගැන කතා කරලා පුනර්භවය නැත්ත උපුහම නුරුපත්තිය නැතිවෙන්නේ මේ මේ ස්වභවිකෝම. ඉතින් ඒ නිසා අපි දැනගණ්ඩුවන කාරණාවත පුනර් බව වෙන්නෙ කොහොමද පුනර් භව කියලා කියන්න විඤ්‍යානය හැදෙන හැකි. එතුට විඤ්ඥානය හැදෙන ක්‍රමය තමයි ඉන්්‍රියන් ගෝචර අරමුණු. ඉන්ද්‍රියන් ගෝචර අරමුණුවලට, අපි මේ ඇති කරගන්න අභ්‍යිහන්තර ශක්තිය ඇතිම අභිහන්තර ශක්තිය ඇතිවෙන ක්‍රමය ඒක විද්‍යහත්මකයි ඇයට රූපයක් සම්බන්ධ වනහාම ඒක හදවතේක්‍රියා කාරිත්්‍යයක් ඇතිවෙලා ඒක තු මිලිෝල්ඩ් හතරිිහක විද්‍යුතයක් නිර්මාණය වෙලා ඒ විද්‍යුත් ශක්තිය මුලේට ගහිල්ලා මුලේ නිවරෝණවලින් ඒ විද්‍යුත් ශක්තිය වෙනම සායනක ශක්තිය අබවට පරිවර්තන වෙලා ඒරසානික ශක්තියෙන් තමයි මේ විඤ්ඥානයක් හටගන්න ඉති ඒක අභ්‍යන්තරයේ ක්‍රියාකාරිත්ව ති අභ්‍යාන්තර ක්‍රියාකාරිත්තය හැමෝටම අවබෝධ වෙන්න නෑ. ඒ ඒක නූතන විද්‍යාාව වන තොප්පු කරගන්න පුළහන් විඤ්‍යාණයයක් හැදෙන හැටි ඉදිඒක තමයි අද ඕර මසින්කට ගේ උපුපහ මේ වි්්‍යාය හැන හැටියිට පේනවා. ඉති මේක විද්‍යාත්මක ක්‍රමයක් ඒ විද්‍යාත්ම ක්‍රමය තමයි බුදුහමුදුරෝ දැක්කේ එදොට මේ ඤ්ඥානයක් හැදුනහම අපට තියෙන ගැටලුව තමයි ඒ විඤ්ඥානයේ හැදුනහම ඒක නැවත උපපත්ති භවයකට අවශ්‍ය කරන ශක්තිය නිකුත් කරනවා. අනන්ත සංසාරයක් අපි මේ විඤ්ඥාන ශක්තිය සකස්කරගණමින් තමයි යාාවේ. එතොරට මේ අනන්ත සංසාරයක් අප මේ විඤ්ඥාන ශක්තිය සකස්කරගමින් ඇවිල්ල තියෙනවා. ඒ විඤ්ඥාන ශක්තිය නිසා තමයි අපට උපත්තිය ආත්මෙන් ආත්මයට ඇවිල්ලතිය. එතකට ආත්මෙන් ආත්මයට මේ විඤ්ඥාන ශක්තිය. ගොඩනගාග නැවිල්ල ඒ විඤ්ඥාන ශක්තිය තමයි අපි මේයාත්මය උපත්තිය සඳහා බලපෑ. වෙතකට මේ ආත්මෙන් පස්සේ අපිට නැවත ඉපදීමක් නවත්තන් ඕණ නං, අපි මෙන්න මේ ප්‍රායෝක වැඩ පිළිවල තුළ මේ විඥාන ශක්තිය ඇතිවෙන එක නමත් අන්න රෝන්. ඉති හුඟාක් අදාපට දේශනාවලද ඇහෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ. උපදීම නවත්වන එකක් ගැන නෙමෙයි කතා කරේ මේ ලෞක ජීවිතයේ අපි ජීවත්වන හැටිය කතා කරේ ලෞක ජීවිතේ සතුටින් ජීවත්වෙන හැටි කතා කරේ ලෞකජීවිතේ පව්නොකර පින්කරන හැටිවල්ටයි කියල දුන්න. එදි එතකොට දැම් මේ අපට කාරණාව තේරන්න ඇත්තමේ නිවන පිළිබඳව පැහැදිලි නිරවුල් අදහසක් නෑ අර පොතේ තියෙන ජෛන දහමෙන් හින්දු දහමෙන් පාතාංජලී දහමෙන් බුරුම දහමෙන් ඒ එකතුවෙච්ච කරනුවාගයක් තමයි අපට දැන්ඔය තියෙන්නේ මේ සූත්‍ර බහුතරයෙක්. ඉති මේ නිසා ඒ සූත්‍රවල තියෙන කරුණුවලට වඩා ඔබට ගියපු. ප්‍රායෝක වැඩපිළිවලක් තුලාපි දකිනුව මේ විඤ්ඥානය ක්‍රියාකාරිත්්‍යය අපට නමත්තගණ්ඩ පුළුවහන් උුණා නං. ඒ විඤ්ඥානය නිරුද්ධ කරන සෑම මොහොතකම. විඤ්ඥාන නිරෝධ කරන සෑම මොහොතකම අපි උපපත්ති භවයකට, ගමන් කරන ශක්තිය අපි නවත්තගෙන ඉන්න. එතකොට එන්න නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අපි ඉපදීම නවත්තපු අවස්ථාව. ඒ උපදීම නවත්තපු මේ ජීවත්වෙලා ඉදදැද්දී අපි නිවන්දැකලා ඉන්නේ. ඉතින් අපි අවාසනාවකට අපට මේ මැරුණට පස්ස නිවන්සප ලැබෙවා කියලා ආදර්ශ පාට එම අපට තියෙන නිසා දැම් මේ අපට විිසඳගන්ඩ අමාරු. එත උදද නිරෝධ සමාපත්තිය ඉන්න මොහොතක බෞතිකකය මරණයක් සිද්ධ වෙන කොට. එියට යන ඤ්‍යා ශක්තිය නැති නිසා තමයි අපි ඉපදීම නවත්තන්න එ ඉපදුනාට පස්සේ අපිට බලපාන සාධක තියෙන වන දැඟ දැ අද හුඟක් අය කතා කරන්න දුක නැති කිරීම සඳහා තමයි බුද දේශනාව තියෙන්ම ඉපදුනාට පස්සේ ඇතිවෙන මේ පෙළෙන දුකක් ගැන තමයි අද පතපොතේ විස්තරවෙන්න. ඒ බුදු හාමුදුරුවන්ටවත්තේ ඉපදුනාට පස්සේ ඒ අන්තිමාත්ම ඒවත්. ඒඉපදනනාට පස්සේ ඇති වනු දුක්කන්දරා නැවතිල නෑන බදුහාමුදුරු ලෙඩ වෙල තියෙනවා වයසට ගිහිල්ල තියෙනවා මරණයට පත් වුණ එදකට ඒ දුකවිඳිනවා. එතකට අපි දැම්ම මේයාත්මයෙන් පස්සේ ඊගාාව උපත්තියකට අපිගුවොත් නැවතත් මේ දුක විඳින්ඩ වෙනවා. ඉති ඒනිසා තමයි බදුහාමුදුර ොයාගත්තේ කාටහරි මෙන්නම ඉපදිලා ඉන්න සත්්‍යයාට ය තේසන් තේසන් සත්්‍යහනන් තම්මි තම්මි සත්්‍ය නිකායේ ඉපදරෙන සත්‍යයාගේ සත්ත නිකායේ. ජාති සංජාතියක්කන්තිය බිනිබන්ති කන්දහන පාතු බාව කාට්හරමි ස්කන්දයන්ගේ පහළ පංචුපාදාන ස්කන්දයේ පහළුවීම. ආයතනානම් පටි ලබු මෙන්න මේ ආයතන හටගන්න එක නවත්තගෙන ඉඩ පුළුවන්නං අපට ජාතිය කියන එක නෑ අපි සලායතන හැදුවොත් පංචුපාදාන ස්කන්ද හැදුවත් අයං උචත බික්වේ ජාති ඉදි මෙච්චට පැහැදිලව කියලා තිෙන්න මේ ජාතිය කියන්නේ පංචුපාදානස්කන්ද හට ගැනීම. සලායත්තන හට ගැනීම සලායතන පංචුපාදානස්කන්ද කියන විඤ්ානය හදන වැඩ පිළිවල. එහනම් විඤ්‍යානය හැදෙන්නේ කොහොමද මේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණ නිසා. ඉතිම මේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණුවලින් අපිමිදන්ඩ මොහද කරන්න ඕන ප්‍රයෝක වැඩ පිළිවල තමයි අරං්‍ය රක්කමමුල සු්ාගා. එයොට අරං්‍ය රක්කමමුල සුංඥාගාර කියලා කියනෙ හොද කලා පරිසර එකට වෙලාසිටීම. එඒ හොදලා පරිසරය තමන්ට පහසු දෙකෙන හදාගන්න පුළුවන්. ඉතින් අද බණ කියනවා හුඟක් අය පොත්ලියනවා නමුත් මේ නිවන්දකින ප්‍රායොක වැඩපිළිියොලගෙන කතා කරන්නේ. මහා විශාල දහම් න්‍යායන් කතා කරනවා. සූත්‍ර අගයිඳලා මුලට පිටු තිය හතලිය සූත්‍ර විස්තර කරනවා. දැ සත්‍ර දැකලා නිවන්දැකපු කෙනෙක් බුද්ධ ඉතිහාසේනෑ බුදුහාමුර බයි කෙටි නක්කීව ඒක නිවන් දක්කයි කියලා නැතියෙන් ති එනිසා. මේ නිවන්දැකීමේ ප්‍රායෝක වැඩපිළිවෙල කුමක් ද කියන එකයි අපි කවදහරි දවසට කල්්‍යයානමිත්‍ර ඇසුරකින් අපි දැනගණ්ඩෝන කාරණාව. ඉතින් ගත කල්්‍යානමිත්‍රය කල්්‍යාන මිත්‍රෝ කියලා හුඟාක්කින්නවා. එදි අපි දැනගණ්ඩුව මේ සුනීතට සෝපාකට විසාකට කොහොම දධාරු චීරලට මේ මේ එකසැරී පුළහං වුණ ඒව කතන්දරවෙන්නඩ පුුවන් නමුත් ඒවගෙන් කියන්නේ. කල්්‍යාන මිත්‍රයෙක් දා මාබෝධර පත්වන කෙනෙක් සම්මකුණ මේ වැඩපිළිවෙල තේරෙන. ද මේ විඤ්ා කියන ක්තියයක් තමයි අපි හැම මොහොතකම ඇති කර ගන්නේ විඤ්‍යාන කියන ශක්තිය තමයි අපි මරණයෙන් පස්ස වෙන උපත්තියක දෙයන්නේ. ඒක මවකුසක වන්න පුළුවන් ඔපාතික වන්න පුළුවන් අපි දන්න අප නමු මව්කුසක උපත්තිය ලබන වැඩ පිල අපට ප්‍රයෝගික. ඉ මේ නිසා අප අපිද හොඟක්වෙලාවට නිවන කියන්නේ මොකක්ද දන්නේ නේ. අර මොහරි සාහිත්‍ය රස කතාටිකක් පොත්තොලතිවූ පින්කටිකක් පස්ස දුවනවා මිසක්. නෙවන්දැකීම සඳහා ප්‍රායෝකෝම කළයෙක්තයකුමක්ද. මිනිුස්සූ ලක්ෂ ගණම් කෝටි න වියදං කරන පින්කංවුවලට හැබැයිඒ කරන අය දවසකට විනාඩි පහක්වත් භාවනා කරන්න. ඒකට හේතුව තමයි අපටාර ප්‍රායෝකෝ දීලා තියෙන දහන් දැනුමේ තියෙන දුරුලකම. පින්කරන්නට තමයි අපිපදිලායින්නේ. මේ අත්මය ප්‍රනිවන්දකිින්ට බෑ මෛත්‍ර බුදධවාාසනයට යන්ඩෝනේ. නමුත් අපට මේ ඉපදීම සඳහා ආගමක් බලපාාවු නැතිනි සහ නිවන් දැකීම සඳහත් ආගමක් නෙම යෝන මේ ප්‍රායෙකු වැඩ පිළිවෙල යෝන්. එදවට ඉපදීම සඳහා යම් කිසි සාධක වගේ බල පැවිති ඒක මහනිදාන සූත්‍රය කියනෝ අමතා තදන එකතුෙන්ඩෝන යුක්තානුව හැදන්ඩෝන ඒකට විඤ්ඥානය එකතුවෙඩෝ. එනම් බුදුහාමුදුරු හයාගත්ත මේ විඤ්ඥානය අර යුක්තානුවකට සම්බන්ධම වලක්වන්න පුළහන් වුණනා නම් ඔහට හෝෑයට පුළුවන්ගෙනවා මේ අන්තිමමාත්මය බවට පත් කරගත්. එනිසා අපි මේ උත්සාහ කරන්න න්නේෙත් අපට මේ විඤ්්‍යානය හැදෙන වැඩපිළිුවන හරියට හොයාගන අසාගන ඒ නිවරදිව ප්‍රායෝකු අත්දකින කෙනෙක්ගෙ මේ නිවැරදි අසාගන මේ වැඩ පිළුල් අපට ප්‍රායෝකෝ ක්‍රාත්ම කරන්න පුළහන් වනොත් ඔහොට හෝයට පුළහන්ගන මේ කන්තිමාත්නයයේ බෝඩ පත් කරගන්න මේක මේ සුදු වල්ියෙක්වත් මෛත්‍ර බුදසාසනයට යායුත්තක්ව නෙමේ ඉතින් කවුරු හරි අපට මේක උගන්නලා තියෙන නිසා අපියින් ඔබට දකින්නේ ේ තියන සූත්‍ර ගත්තහම බොහෝ සූත්‍ර විශ්වාස කළ නොහැකි සූත්‍ර තියෙන්නේ ඉතින් නමුත්දැ සහර සූත්‍ර තියෙනව බුදු හාමුදුරුවත්නේ අනන්ද හාමුදුරුවත්න ඔය අන්‍ය තීරතක හරි පරිබ්‍රාජ්හරි බුදු හාමුදුර හරි අනන්ද හාමුදුර හම්බල ඇතුළට ගියාට පසේ ඇතුළගේ බුසාකච්ඡා සූත්‍ර තියෙනවා ඒකට ජනගන්නවන කවදර ඇතුළ තික් බ සාච්චා ආනන්දහාමුදුරන්ට බුදු හාමුදුරන්ට ඇවිල්ලකිීව කියන්නේ මේ නිසා මේවා මේ ගොතපු නිර්මාණාත්මක සූත්‍ර හුගක් තියෙන්නේ සහර සූ්‍ර ප්‍රාජෝකය සමහර සූද්‍ර ප්‍රායෝකන ඉදි මේ නිසා අපට මේ සිත සුන්‍ය කරන වැඩේට අය සූත්‍රන්නේ අපි දැනගත්වොත් විඤ්ඥානය හැදෙන්නේ කොහොමද කියන එක අප විඥ්‍යාන නිුද්ධ කරන්න පුළ හැතුට විඤ්ාන නිුද්ධ කරන වැඩේ තමයි අප නිවන්දකින්න සඳහා කරන්නව එම් අපි දැගඩ රුවන වි්ඥානය හැෙන්නේ කොහොමද කියන එක ොර ්ාය හදෙන්නේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණ නිසා ඉතින් අපේ දවසේ වැඩිකාලයක් ඉන්ද්‍රියන් ගෝචර අරමුණු ගන්න නැතුව ඒවගේ මගහැරල ඉන්ඩ පුළහන්න්නන් ඔහුටෝහට නිවන්දකිට පුළුවන් ඉදි මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඉතාමත්ම පැහැදිලිව දේශනා කරලා තියෙන්න්නේ මේ අවබෝධය ගත්තට පස්සේ ඔු හුද කලාවේ නරිති මේ අර භික්ෂ කියන සම්මුති පැවිදදට ගියාට පස්සේ අර සිව් පසේ ලැබෙනවා හාරටික ැබෙනවා බෙහෙට්ටික ලැබෙනවා ඉඩ තනක් ලැබෙනවා. අඳින්ට මොනුහරි ලැබෙන තුොට මේ සිව්පසය ලැබුණහාම මොහුට අනාගත බලාපොරොත්තුවලින් තොළව මේ අධ්‍යනය කරන්න පුළුවන්. ඇැබැ ගිහිජීවිතතයේ ගත කරමෙන් දූදරුවන් පෝෂණය කරමින් දෙමෝපියම් පෝෂණය කරමින් රැකී රක්ෂ කරමින් වෙලෙහිළඳන් කරමින් ඉන්නකොට අපඩාර විඤ්ඥාන නිරෝධ කරන්න තියෙන අවස්ථාවාඩුයි. නිසා තමයි අර ගිහි අය අඩුවෙන් ගිිය අ දෙෙන්න පිළිබඳ විතර පිරුවම් පෑවයි කියලා තියනෙ සුද්දෝද රජරු ගෙන ටහන තියන පිඳව ූත්‍රය මක් වන්නේ නමුත් ධාරචීරියය සන්තතියමතිය ගැන අදාළ කරන සාක්ෂිතෘපිටක තියෙනවා. එතකොට ඒ දෙන්නත්තර මහමඟ ඉඳල මේක පුහුණ වෙලා පැකිහිපයකින් මේ අදදකම් දකළ පිරුවම් පෑවයි කියල තමයි තියෙන්නේ. ඉතින් ඒනිසා මේක ධාරචීයට පුළහවුනානන් සන්ත්‍යයමට පුළිහගුුණනන් යයිමට බැරි කියන කාරණාවනය අපි සාකච්ඡා කරන්්ඩෝඩ නමුත් එෙමනි අපි හීනමානයෙන් අපට නම්බෑ ධාරුචීරල සංසාර පෙරුම් පෙරුව අපිහෙමන අපි පෙරුම්පුරාග නාව නැයි කලා කෝද සටහන් කරලා තියෙන්. අපිත් ගණ්ඩෝනේ මම ධාරචීරිය කෙනෙ.ඉති අපි මේ අවුරුද්ධ පටන්ගන්නකොට ඔය ආත්ම අභිමානයක් අපි ගණ්ඩෝනෙ. ඉති මට ධාරුචීරිය වගේම මට සංසාරමන් පෙරුම්දම් පුරලා තියෙන්නේ ධාරුචීරය කරපු ඇඩේ මටත් කරන්න පුළුවන්න මටත් නිවන්දකින්නට පුළුවන්. ට දුදහමුදුර ධාරචීයට වෙනමකුත් කරේ නෑයි විඤ්ඥාන නිරෝධ අභ්‍යාසය තමයි එක වේ. දිට්ටේ දිට්ටේ දිට්ටමත්තන් කරන්න. ඇහැට රූප නොගෙනහින්ට. දැ මේකේ විස්තර කලා තින රූප අරගන ඒවා පංචු ඒ උපාදානකරගණ්ඩපා කියන කාරණාවන දැ සිංහල පරිවර්ධනය තියෙන්නේ. නමුත් එක ගැඹුරු මාගදී අරදින දිිට්ටේ දිට්ට මත්තාන් දැකීම් දැකි මාත්‍රයෙන් මව සංකරන්නෝන්. දැකම් දැී මාතරෙන් අපි කොහොම දවසන් කරන්න දැකීම් දකී මාතය අමසං කරන්න බෑ දැක්කොත් ඒ දැකළ ඉවරයි. ඕනම දෙයක් දකිනකොටම දැකළ ඉවරයි. ඒ තරම් වේගවත්ව දකිමතිය නිසා අවදාකවත් අපට රූප බලාගන දිට්ටේ දිටමත්තාං කරන්න බෑ දිට්ටේ දිට්ටමත්තාං කරන්ඩනම් අපි අනිවාර්ම දෙනෙත් වස ගණ්ඩෝ ඉතින් හින්දු දහමෙන් ජෛන දහමෙන් පෝෂණය වෙච්ච පරිවර්තන නිසා බුදුහාමුදුරුවමෙන් හොයාගත්ත විද්‍යාත්මක ක්‍රමය. අද ප්‍රාවිප කරන්න මොකද හට රූපයක් පෙනෙන්න්නේම ඉල්ලෙක්ට්‍රෝන දෙක ගට්ටනය වෙලා එදොට ඉලෙක්ට්‍රෝන්ක ගට්ටනය වෙනකොටම අපේ විඤ්ඥාණකය හැදෙනවා ඒ විඤ්ඥානකයි තමයි අපි දකින්නේ. එදකොට චක්කුංච පටිච්ච රූපය චක්ක ඤ්ඥාන්ක කියන්න ඉලෙට්‍රෝන එකක් ගට්ට නෙවන එක. බාහිර ඉලෙට්‍රෝනියයි අභ්‍යාන්ත ඉල්ෙට්‍රෝණය ගට්ටන ගට්ටනවීමේ ප්‍රතිපලහ චක්කු වි්ඥානය හැදෙන්නේ. චක්කු විඤඥානය හැදුනහම ඒක විපාක විඤ්‍යාය බවට ඒ එක බැම. ද්‍යාපත්යෙන් හට ගන්න විඤ්ඥානයක් හදනයක නවත්හන්ඩ බෑ කර්මවිඤඥානය හැදෙනවමයි. එකොට හට රූපයක් ගටෙනවා කියන්න විපා විං්ඥාය හැන විා විඥානය හැදන ගම්ම කර්ම ං්ඥානය හැෙනනේ එක නත්තන්ඩ බෑ කිසි කෙනකුට. ඒ නිසාප දැග්ඩ න විපා විංඥාය හෙමනැත්තම් හැට රූප ැදිල ඇති කැෙනගන ඒ විඤ්ඥානය නවත් අණ්ඩ ඕනි එතට ඒ විඥායේ නත් අන්ඩ අපි ඇස දෙක පියාගණන්නබෝ. ඒකට චක්ක වි ා හැදන්න එකකටදම දිට්ටේ දිට් මත්තන් කියන්න. නති කවරුන් ෝ ප්‍රතජ්ජන අය මේ දුන්න සිංහල පරිවර්තන ඉති අපිවා හදන්්ඩ බෑ මත්තන් කියනවා පමණටත් මාගදිය මත්තං කියනවා මාත්‍රයට. දැම්ම පමණ කියලා තවයි මේකේ දාහන තියෙන්නේ. මාත්‍රය කියන්න එක ෂණයක් කියන ෂනයක් කියලා කියන්නේ. ඉතාම කෙටි කාලච්චේදයක් ඒකට අහුනත් පෙනෙනවාම. ඉදි මේ නිසා? මේකෙද අපිරන්ඩුවේ ෂනය කාට හරි අල්ලගන්ඩපුළ හමුණුත් පෙනෙන්නේ. එදකට ශෂණයයක් කිය ඇැතුව ොහේ මැතිවන තුකට ඇතිවු මුහතෙම් නැවුණු දෙයකින් අපි ඇස්ද කකණනය රූපයක් බලාග න්නකට අපට රූපය පේෙන් නැත්තන් නයහ වුණ. ඒගැන ඇහේ තියෙන දුරලකමක් නිසා ඒ පෙන් නැතිවෙනක නෙමෙයි නමුත් අපට ඇහැට රූපයක් ගට්ටනය වෙන කොටම, ඒ පේෙන් නැතිවග ඔන්න අපට ෂනය අහුනා නමුත් බදුහාමුදුරෝ දැක්ක මේ ඉන්ද්‍රියන් පහට ශනය අල්ලන්ඩ අමාරු. ඉති ඒනිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේක මේ ඉන්ද්‍රියන් ගෝචරව මේක කරන්න බෑ. එතකොට ඉන්ද්‍රියන් ගෝචරව මේ කරණ්ඩබැන්වාා ඉන්ද්‍රිය ගෝචර අරමුණුවලින් මිදෙන්්ඩුවන. එති ඉන්ද්‍රිය ගෝචර අරමුණුවලෙන් මිදෙන්ඩ තමයි බදුහාමුදුර මේ අර්ඥ රුක්කමෝල සුං්‍යාගාර කියන ඒ පරිසරය ඉ මේක තමයි යංක එක නිවන් දැකීම සඳහා පරිසරයක් අවශ්‍යයි.ඇ ඒ පරිසරයට අපි යායුතුමයි. ඉදි ඒ ඒ පරිසරය කියන්නේ නහට පරිසරය සකස් කරගන්න සෝත විඥ්ඥාණ වනත් එහෙමයි සුතේ සුතමත්තන් කියන්නේ නහට බවට විතරයි. සුතේ සුතමත්තන් කියලා කියන්න මේම පණටහැවන ශබ්දය උපාධන කර ගන්නඩ එපා කියන එක නෙමේ. බ්දයක් ඇහුණො ඒේකෙන් විඤ්ඥානයක් හැදෙනවම ඒකට කියන්නේ මෝහ විංඥනීට පස්සෙ තමයි මේ හන්ඬඩ බැනුපය එකක් නං දේශයක් ආදරයෙන් කතා කරපයක් න රාගයක්. එතොට ඒක මේ මෝහ රාග එතකොට මේ ්‍රාගයක්ත් එක්කමයි සම්බන්ධවෙන්නේ මෝහය මෝහයක් එක්කම රාගගේ සම්බන්ධවෙන්නේ මෝ දශ දේශය සම්බන්ධවෙන්නත් මෝහයයක් එක්ක මයි මෝහය කියන එක හුද කලා කරලා ගන්න අමාරුයි. එතකොට ඇත්තර දකින ස්වභාවය තමයි මෝහය කියන්නේ අපි දකින හැමේකටම අපට රාගදේශය ඇතිවෙන්නේ නෑ අපි දැන් සාමාන්‍යයෙන් භිත්ති අද දෙෙස බලාගරින්න්න ඕන යම් ගහක් ලස බලාගරන්න ඕොන අපට ඒ හට පාරම අපක රාගයක් ඇතිවෙන්නේ නෑ දේශයක් ඇතිවෙන්නේ නෑ. ඒ පලවෙනි දැක්ම තමයි මෝහය ඇති ඒක තමයි බුදුහා මුදුර නැති කරණඩ කියන්න.ඒකොට මෝහයේ නැති කරපු හම රාගයයි දේශයක් ඉබේ නැතිවෙන්න. ඒනම් මේ දකින ස්වභාවයයි මෝහය. අපි මෝහයක් ඇතිවුුණොත් ඒකටත් විඤඥානයක් ඇතිවුණ ඒ නිසා අපි ඇහැට දිට්ටේ දිට්ටමත්ත කරන්න ර දෙනෙත් වසාගත යුතුමයි සුතිය සුතමත්ත කරන්නරං අපි නහට පරිසරයක සිටිය යුතුමයි එතකොට දැන් අපිට ආහාර ගණමින් කවදාකවත් නිරෝධයටයන්න බෑ එනිසා තොල් දෙක වසාගත යුතුමයි අපට කතා කරමින් දිව භාවිතා කරමින් වචන භාවිතා කරනකොට වචී සංකර හැදෙන්ම කවදාක්වත් කතා කර කර නිරෝදයට යන්න්න බෑ එහෙනම් තොල් දෙක වසාගත යුතුමයි ජිවාවිඤ්ඥානය සහ වචී සංකර නවත්තඩ අපි නිරෝධයට යනවනම් අපි අනිවාරම තොල් දෙක වසාගත යුතුමයි ඒ නිසා අපි ගඩසුවන්ද නැති පරිසරයක් තෝරාගත යුතුමයි ගාන විද්ඥාන නවත් අන්ඩෙති මේක තමයි ප්‍රායෝකව වැඩ පිළිවට. ඉදි මේම භාවනා කරන්නත් නැතුවූ ඔය කාට්හරි පොතක තියෙන දෙයක් විස්තරකර කර ඉන්ඩ පුළුවන්. හි ඒක තමයි පොතේගුරා.